සෝහසක් රසික රසිකාවියන්ගේ ආදරේ දිනාගත් ආදරණීය ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කගේ කතා බහට ලක් වෙන ඔහු පහුගිය කාලේ යුග දෙවියට පිවිසුනා. ඉතින් ඔහුගේ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ අචිනිගේ මේ ආදර කතාව ගැන කියන්නේ පහුගිය දවසක සුරේන්ද්‍ර පෙරේරා සිළුමිණ රසිනුළු පුවත්පතත් එක්ක එකතු වෙමින් මෙන්න මේ වගේ ආදරණීය කතාවක් තමයි කියලා තිබුණේ. ජීවිතේ වුණ අලුත්ම වෙනස් වීම ගැන කියලාම කතාව පටන් ගමු නේද? ඔහු ජීවිතේ තවත් විශේෂ සිද්ධ වීමක් සිද්ධ වුණා. ඒ පහුගිය දවසක බොහොම ශාමෙට අචිනි මමයි යුග දෙවියට පිවිසුණා. ඒ සුඳුරු ආදර කතාවේ මතකයේ අවදි කරමු නේද? ඔව් ඒක අවුරුදු 11ක ආදර කතාවක්. 2008 අවුරුද්දේ මැයි මාසේ 12 වෙනිදා තමයි අපේ ආදර කතාව පටන් ගන්නෙ. ඇයෝ මට මුණ ගැහෙන්නේ තාප්. යාළුවෝ ටිකක් එක්ක ඇවිල්ලා හිටියා. ඇගේ යාළුවෝ තමයි මගේ නම්බර එක ඉල්ලගත්තේ. පස්සේ ඇය යාළුවන්ගේ නම්බර එක ඉල්ලගෙන මට කතා කළා. මුලින්ම මගේ රසිකාවියක් විදිහට තමයි මට කතා කළේ. ඒ වෙනකොට ඇයට අවුරුදු 17ක් වෙනවා. ඉතින් කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ? එහෙම ආදරේ ප්‍රකාශ කිරීමක් සිද්ධ වුණේ නැහැ. අචිනි දිගටම කතා කළා. කාලයක් ඇද්දී අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි අද විවාහය දක්වාම දුර ආවේ. ඇය ගැන වැඩිපුර කියන්න කැමති නැද්ද? ඇය නීතිඥවරියක් විදියට ඉගෙන ගන්නවා. ලබන වසරේ අවසාන විභාගයේ වෙනුවෙන් ඇය පෙනී ඉන්නත් සූදානම් වෙනවා. විවාහය වෙනකල්ම ඔබේ ආදර කතාව රහසක් වුණා නේද? දන්නයි දන්නෝ අපේ ආදර කතාව ගැන. නමුත් මම ලෝකෙට කියන්න ගියේ නැහැ. ඒ දේට වෙලා වෙනකල් බලාගෙන හිටියා. විවාහයෙන් පස්සේ සුරේන්ද්‍රගේ ජීවිතේ මොන වගේ වෙනස් වීම් සිද්ධ වේවිද? විශේෂ වෙනස් වීමක් නැහැ ඉතින්. අචින්ට මම ගැන අවබෝධයක් තියෙනවා. අවශ්‍ය හැම දෙයකටම උදව් කරන කෙනෙක් මිස ඇය කිසිම දෙයකට අනවශ්‍ය විදිහට බලපෑම් කරන කෙනෙක් නෙමෙයි. ඉවසීමෙන් තේරුම් ගැනීමෙන් සහ කැපවීමෙන් ජීවිතේ හැමදේම බෙදා ගන්න පුළුවන් බිරිඳක් තමයි මට ලැබිලා ඉන්නේ. ඇය වගේ බිරිඳක් ලැබීම ඇත්තටම ජීවිතේ කරපු එක්තරා වාසනාවක් කියලා මං හිතනවා. පෙම්වතිය වෙන්න කලින් ඇය ඔබේ රසිකාවියක්. ඉතින් අචිනි වැඩිපුරම කැමති ඔබ ගායන මොන ගීතයටද? කියන්න ඕනේ මම ගායනා කරන හැම ගීතයකටම ඇය කැමති. හැබැයි ඒ හැම ගීතයකටම වඩා ඇය මට තමයි ආදරය කරන්නේ. සුරේන්ද්‍රගේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු නේද? විශේෂ වැඩ කටයුත්තක් නැහැ. නත්තල් ගීතයක් තමයි අන්තිමට නිර්මාණය කළේ. මේ කාලෙදී ප්‍රසංගත් අඩුයි. නමුත් උත්සව කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියලායි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.